අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම අපේ ඩ්‍රාමා ක්ලාස් YouTube channel එකට අද අපි කතා කරන්නේ රට යකුම හෙවත් රිද්දියාගේ පිළිබඳවයි පහතරට ශාන්ති කර්ම අතර ස්ත්‍රීන් සඳහා පමනක් කරන ශාන්ති කර්මයක් ලෙස රිද්දියාගේ හෙවත් රට යකුම සඳහා කරන්නට පුළුවන් මාතර සම්ප්‍රදාය සහ බෙන්තර සම්ප්‍රදායයන්ෙන් සම්ප්‍රදායන් දෙකක් යටදී මෙම ශාන්ති කර්මයේ සිදු කරනවා එහෙත් පොදුවේ ගත් කල මෙම සම්ප්‍රදායන් දෙකම එකම අරමුණක් සඳහා ක්‍රියා කරනවා පෙළපාලි වලට පෙර යකදුරෝ දෙදෙනෙක් සංවාදයේ යෙදෙමින් මෙම ශාන්ති කර්මය හඳුන්වා දෙනවා. රිද්දියාගේදී මූලික අරමුණු කිහිපයක් තිබෙනවා. එනම් ස්ත්‍රීන්ගේ වඳභාවය නැතිකොට ඔවුන්ට දරු සම්පත් ලබා දීම, ගර්භණී ස්ත්‍රීන්ගේ ගර්භයට ආරක්ෂාව ලබා දීම, දරු ප්‍රසූතිය පහසුවෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ලබා දීම, උපත ලැබූ දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි බලමු මේ පහත රට රිද්දියාගේ උපත් කතාව මොකක්ද කියලා. රිද්දි බිසව් සහ ඇයගේ දෝරු හත් දෙනා මෙම ශාන්ති කර්මයේදී පූජා ලබනවා. රිද්දි බිසවුන් සම්බන්ධ මත කිහිපයක් ජනප්‍රවාදයේ සඳහන් වන අතරින් එක් මතයකට අනුව මහමේරු පර්වතයේ පලාගෙන හටගත් ගින්නකි කල්ප ගණනාවකට පෙර ඔවුන් උපත ලබනවා. ගැප්ගත් කාන්තාවකට වින කරන යකුන් ලෙස ඔවුන් ප්‍රකට වෙලා තියෙනවා. මොවුන්ගේ නායිකාව වන රිද්දි බිසව එසේ ගින්නෙන් උපත ලැබූ මහබඹුගේ බිරිය බවට පත් වී දූවරුන් සත් දෙනෙකු ලබනවා. නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, සපුමල් කුමාරි, පිච්චමල් කුමාරි, වඳමල් කුමාරි, සිද්දිමල් කුමාරි යනුවෙන් හැඳින්වෙන ඔවුන් පසුව මහමේර මුදුනට ගොස් ගින්නෙන් උපන් අනික් යකුන් හා එක්ව බෙසමුණිගේ සේවිකාවන් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. වඳ බිසෝන් වූ මොවුන් හේනා කොටා කපුවා නූල් කැට සිවුරක් සකස් කොට දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කොට වඳ බවින් අත් මිදුණු බවත් එම අවස්ථාවේදී ස්ත්‍රීන්ගේ වඳභාවය නැති කිරීමට හා ගැප් ආරක්ෂා කිරීමට ඔවුන් දීපංකර බුදුන්ගේ වරන් ලැබූ බවත් පැවසෙනවා. මාතර ප්‍රදේශයේ ප්‍රචලිත තවත් කතාවක් වන්නේ ගැම්ගත් කාන්තාවක ආභරණ ඇල්ලේ සමයන් වේලාවේදී නෑමට ගොස් රෝගාතුර වූ බවත් බමුණු උපදෙස් මත ඇයට රට යකුමන ශාන්ති කර්මය කළ බවයි. එහිදී රිද්දි බිසෝවරුන් හත් කට්ටුව මෙසේ නම් කරලා තියෙනවා. එනම් මුදුන්මාල, ධර්මමාල, කොණ්ඩමාල, ගිරිමේකල, ඕංකාර, රත්නමාල, රිද්දිමාලා හෙවත් ඉරුදිමාලා යන්නේ. ඔවුන්ද පෙරකී පරිදි දීපංකර බුදුන්ට සිවුරක් සකස් කොට පූජා කිරීමේ දරු සම්පත් ලබාගත් බව කියවෙනවා. ශාන්ති කර්මයේදී සිදු කරන්නේ මෙම කතා පුවත නැත්නම් මිහිත සඳහන් කරා වූ කතා පුවත් අනුකරණය කිරීමයි. රිද්දි බිසුන් ස්නානය කොට සැරසුණු ආකාරය නානුමුර හෙවත් 12 පෙළපාලයේදී නිරූපණය කරනවා. හේනක් කොටා කපු සිටුවා සලුවියා සිවුර සකස් කොට පූජා කිරීම කපුයක්කාරයේදී නිරූපණය කරනවා. දරුවකු ලබාගෙන නලවන ආකාරය හා දරුවා ආතුරය අතර ලබා දීමේ ශාන්ති කර්මයේ කූඩ ප්‍රාප්තියට එළඹීම දරුණ ඇලෙවිල්ලේදී අනුකරණය කරනවා. මෙම ශාන්ති කර්මයේදී බොහෝ විට කළු කුමාර යක්ෂයාගේ රූපයක් අඹා කළු කුමාර පිදේනියක් දෙනවා. මේට හේතුව නම් කළු කුමාර යක්ෂයා හා රට යකුන් අතර සම්බන්ධකමක් පැවතීමයි. සන්නියකුන් වීදියට සමාන කොට කිහෙල් පිටිහා ගොක්කොළුලින් තනන ලද රට යකුන් වීදියේ එක් පසලින් දක්නට ලැබෙනවා. ඒ වීදිය තුල වඳ බිසෝන් සත් දෙනා සඳහා තනන ලද මල් යහන් හතක් ද ඇත. මේ මල් යහන් වල මල්, බුලත්, පුවක්, බත් හා සඳුන් ආදීන් යුත් පුද පඳුරු තබා තිබෙනවා. කළු කුමාර යක්ෂයාගේ අවතාරයක් වෙන කළු යකා, රීරි යකා හා අභිමාන යකා යන මොවුන් සඳහා පිළියෙල කරන ලද පිළියෙල තපු කිහිපයක් තිබෙනවා. වඳ බිසෝන් සත් දෙනා රිද්දි බිසව සහ කළු කුමාරයා යන මේ නව දෙනා සඳහා පිළිල කරනද නව මල් තටුවක්ද දක්නට ලැබෙනවා. සියලුම යක්ෂයන්ට පොදුවේ පොදුණු ලබන කුකුලෙක්ද මේ යාගයට ඇතුළත් වෙනවා. යාගය ආරම්භ වන්නේ හැන්දෑ පිදේනිය නමින් හැඳින්වෙන පූජා භාගයෙන්. සියලුම යක්ෂයින්ද කෙළවරදී කළු යකා, හූන් යම් යකා සහ රේරි යකා යන බවුන්ට දොළ පිදින දීම පිණිස පවත්වනු ලබන මේ පූජා භාගයේ වනාහි කවිකේ මැටීම් හවස්තනු පිබින් ආදීන් යුක්ත වෙනවා. යකදුරා පිරිනේ තටුගෙන ආතුරයාගේ හිස වටා කරකවමින් ඔහුට ආවඩා අනුතුරෝ යක්ෂයාට පුද කරනවා. ඊට පස්සේ රිද්දි බිසවගේ බෙස්ගත් යකදුරෝ තිදිනේ සමහරට ඊට වඩා වැඩි වෙන්නට පුළුවන් ඔවුන් යාග මඩලට පැමිණෙනවා. මේ යකදුරන් ස්ත්‍රීන්ගේ විලාසයෙන් යුතුව ළමද පියවරු නිරාසිතින්නට හැට ඇඳ ගොක්රෑන් වලින් සාදා හිස සිට ඉඟටිය දක්වා වැටෙන්නට සලසා ඇති කෙස් කැරැල්ලෙන්ද යුක්තව ගොක්කොළවලින් සෑදු කන්තෝඩ් වලලු මාල ආදිය පැළඳගෙන ඉන්නවා. මේ යකදුරන්ගෙන් එක් කෙනෙකු හා වෙනත් යකදුරෙකු අතර ආතුරය පිළිබඳවත් එම රට යකුන් ශාන්ති කර්මය පිළිබඳවත් කරන සංවාදයක් තිබෙනවා.
අනතුරු රිද්දි විසවහ ඇගේ දිනේන සද්දිනා පිළිබඳ උපත් කතාව වාචික අභිනය යුක්තව කවි කියෙමින්ද ඇතන් විට ආංකික අභිනය යුක්තවද වර්ණනා කරනවා වෙනත් යාගයන්ගේ මෙන් මේ පූජා භාගයේ අවසන් වන්නේ දුම්මල කීරි ගැසීමෙන් හා වීදියේ දුම් ගැසීමෙන්ද උපලක්ෂිත වූ වේගවත් ආවේශ නෘත්‍යයකි මීළඟට කෙරෙන්නේ උඩුවියන් පාලිය එක් යකදුරෙක් හිස මත තබා ගන්නා ලද සුදු රෙද්දකින් යුතුව කවි කියෙමින් නටමි මද වේලාවකින් ඒ වීදියේ මත එළනවා අනතුරු යකදුරන් කවි කියෙමින් නටන අතර වීදියේ මත එලා තිබෙන උඩුවියනට ගිනි ඇවිලි ඇති විලාසය දක්වන තරමටම වීදියේ දුම්වල කිරි ගසනවා මේ නිදූපණය වන්නේ මහා මේරු පර්වතයේ හටගත් ගින්නේ රිද්දි බිසු උපන් සැටියයි පසුව කරන සංවාදයෙන් හෙළිවෙන සමහර අවස්ථාවකදී යකදුරා පන්දමක් අතින්ගෙන දුම්මල කීරි ගැසමින් වියනින් වසා තිබෙන වීදිය උඩට නැග දුම්මල කීරි ගැසමින් කවි කියමින් හිඳ යලි බසින අනතුරුව කෙරෙන්නේ 12 පෙළපාලිය නාට්‍යම ලක්ෂණ ඇති මේවා ඉතා වැදගත් තැනක් ගන්නවා 12 පෙළපාලේ නිරූපණය වන්නේ රිද්දි බිසව සහ ඇගේ දියණියන් සත් දෙනාවද වඳ බිසෝන් වස්ත්‍රයක් බියා දීපංකර බුදුන්හට පුදා වරන් ලබාගත් අයුරි මේ සඳහා යකදුරෙක් හෝ සමහරට දෙදෙනෙක් වෙන්න පුළුවන් ඔවුන්ට කියූ පරිදි ස්ත්‍රී විලාසයෙන් සැරසී යාග මඩලට පැමිණෙනවා පළමුවෙන්ම ඔහු විලට ගොස් පන් නෙලන සැටි පන් ගෙනේන හැටි පන් නිරා පැදුරු වියන සැටි ආදී නිරූපණය කරනවා මේ අතරතුර වෙනත් කණ්ඩායමක් විසින් පැදුරු උපත නැමැති කවි කියනවා 12 පෙළපාලියේ නියම වශයෙන් ආරම්භ වනුයේ මින්නන්තුරුවයි සෑම පෙළපාලියක් දැක්වීමට පෙර යකදුරන් දෙදෙනෙකු අතර පවත්නා සංවාදයක මාර්ගයෙන් එහි අර්ථය පහදා දෙවෙනවා එම සංවාද ඔබට ඉදිරිපත් කරන්න මුලින්ම ගැහණු වෙස්ගත් ඇදුරා අයිබෝවන් ගුරුනාසි අයිබෝවන් කිව්වා ඊට පස්සේ ගුරුනාසි පිළිතුරු දෙනවා අයිබෝවන් කිව්වද හොඳයි ඉතින් ගැහණු වෙස්ගත් ඇදුරා 12 පෙළපාලියක් කරන්න අවසර ගණ්ඩායි හදන්නේ ගුරුනාසි 12 පෙළපාලි වශයෙන් කරන්නද ගැහණු වෙස්ගත් ඇදුරා ඔව් 12 පෙළපාලි ගෙන හැර දක්වන්න තමයි එදා ඒ වඳ බිසව හත් දෙනා තමන්ගේ දෝෂ දුරු කරගන්නට ඒ ගඟ දියට ඇවිත් දැක්ව අවස්ථා 12යි මේ 12 පෙළපාලියෙන් කරලා පෙන්නන්නේ ඊට පස්සේ ගුරුනාන්සේ කියනවා මුලින්ම පිරිසුදු වෙන නානු හොයාගන්න ඕනේ ඊට පස්සේ ගෑනු වෙස්ගත් ඇදුරා කියනවා ඇයි නානු ගන්නෙ ගුරුනාන්සේ පිරිසුදු වෙන නානු ගාලා ඉස්නානෙට යනකොට අවයෝග මරයෝග නැති වෙනවා මේ සංවාදයෙන් පසුව පළමු පෙළපාලිය ආරම්භ වෙනවා එහිදී සිදුවන්නේ නානු ගෑමයි යකදුරා නානු කැටියක් අතටගෙන ඇඟිලි තුඩඟ නානු තවරක් කෙස් කැරල්ලෙහි නානු ගෑම අනුරූපණයෙන් දක්වනවා. ඔහු කෙස් අහුරක්ගෙන එහි නානු මදක් අතුල්ලා යලි අනික් අතින් පිස දමමින් මෙසේ ඉතා ස්වභාවික අන්දමටම මේ ක්‍රියාව අනුකරණය කරනවා. මේ අනුරූපණයේදී තනි කරම බෙර වාදනයේ පමණක් සහයට තිබෙනවා. මේ බෙර වාදනය නිසා ම අනුකරණයේ රිද්මයානුකූල වූ බව පෙනෙනවා. ඊට පස්සේ මෙසේ නානු ගෑමෙන් පසුව ආයේ යකදුරා සහ ගුරුනාන්සේ අතර සංවාදයක් ඇති වෙනවා මුලින්ම ගැහණු වෙස්ගත් ඇදුරා ගුරුනාන්සේ දැන් ඉතින් මොකද කරන්නේ ඊට පස්සේ ගුරුනාන්සේ කියනවා නානු ගාගත්තා නම් නාන් දෙපැයි ඔහොම ඉන්න පුළුවන් ය ගැහණු වෙස්ගත් ඇදුරා නාන්න කොහෙන්ද ගුරුනාන්සේ විලකින් ගැහණු වෙස්ගත් ඇදුරා නැවතරක් අහනවා ඕනෑම විලකින්ද ඊට පස්සේ ගුරුනාන්සේ පිළිතුරු දෙනවා ඕනෑම විලකින් බෑ නාමල් විලක් වෙන්න ඕන එදා ඒ වඳ බිසවුන් නෑව නාමල් විලට යන්න ඕන ඊට පස්සේ බෙර වාදිනේ සිද්ධ වෙනවා යකදුරා කලයක් උකුලේ තබාගෙන විලට යන විලාසයේ පාමින් ලීකගේ ගමන අනුකරණය කරමින් පරික්‍රමණය කරනවා පරික්‍රමණය කරනවා යන අදහස් කරන්නේ යාග මඩල වටේ වට කිහිපයක් ගමන් කිරීම මේ අතර ඔහු විලේ සිරිය වර්ණනා කරමින් කවි ගායනා කරනවා ඊට පස්සේ ඔහු යාග මඩලේ මැද්දට ඇවිල්ලා විලකට පැමිණ දියට බසින ආකාරය අනුරූපණය කරමින් අඩිය ඔසවා තබමින් ගොස් දිය දෙපසට තේරා කලය දමා දියගෙන ස්නානය කිරීම අභිනයෙන් පෙන්වනවා. ඔහු කල දෙකක් තුනක් නා ගැනීමෙන් පසු හිසකේ සේදීම දත් මැදීම ඇඟ ඉලීම සබංගෑම සහ යලි නෑම ආදී සියල්ලක් අනුකරණාත්මක අභිනයෙන් දක්වනවා. මේ අනුරූපණයට පසුබිම් වශයෙන් මුදු ගැඹුරු සරෙන් බෙර වාදිනේ පවත්වනවා. මේ අයුරින් හිස පීරීම හිස තෙල් ගෑම හවරිය බැඳීම කොණ්ඩේ කූරු ගැසීම කන්තෝඩු පැලදීම තැල්ල බැඳීම වලලු ලාගැන්ම අඳුන් ගෑම සඳුන් ගෑම ආදී ක්‍රියා අනුරූපණයෙන් දක්වනවා. බුලත් පිට කෑම නිරූපණය කළ පසු 12 පෙළපාලිය අවසන් වෙනවා. ඊට පස්සේ නිරූපණය කරනු ලබන්නේ කපු නෙලාගෙන රෙද්දක් වෙන අයුරය. 12 පෙළපාලිය දක්ව ඇදුරා ප්‍රධාන පූජකයා අමතා වෙන්න මෙහිම කියනවා.
දැන් ඉතින් ගුරුන් ආසේ ඇඳපු ආභරණ ඒ තියෙන තැන් ආදී බලා ගන්න කණ්ණාඩියක් ඕන කරනවා ඊට පස්සේ මේ යකදුරා නැත්නම් මේ ගැහැණු වෙස්ගත් ඇදුරා කෙහෙල් බඩින් සාදන ලද කැටපතක්ගෙන උඩා පුටුවක් හෝ බංකුවක් මත වාඩි වී දනිස් අතර කැටපත තබා රෙද්දක්ගෙන මොට්ටයක් කෙලියක් ලෙස පැනඳ ගන්නවා ඉන්පසුව ඔහු කැටපතේ මූණ බලමින් ගුරුන් ආසේ සමග නැවත වර සංවාදයේ යෙදෙනවා ගැහැණු වෙස්ගත් ඇදුරා අනේ ගුරුන් ආසේ මේ කන්නාඩිය මුකුත්ම පේන්නේ නැහැ ඊට පස්සේ ගුරුන් ආසේ පිළිතුරු දෙනවා හොඳට බලනවා එතකොට පේන්නේ නැවත වරක් ගැහැණු වෙස්ගත් ඇදුරා ගුරුන් ආසේ මේක නම් නිකම්ම නිකං කන්නාඩියක් නෙවෙයි මේක අලි බලන කන්නාඩියක් මේ කන්නාඩිය මට තවත් දෙයක් පේනවා සමහරු දරුවෝ එක්ක හිනා වෙනවා සමහරු දරුවෝ නැතුව දුකින් ඉන්නවා ඊට පස්සේ ගුරුන් ආසේ එදත් දීපංගර බුදුහාමුදුරන්ගේ කාලේ 12000 බිසෝවරු 60000 කිරිමවරු 500 කුමාරියන් අතරේ කනගාටුවෙන් හිටිය වඳ බිසව 7 දෙනෙක්. ඒ එදා කනගාටුවෙන් හිටියේ ළමයි නැති දුකට. ඊට පස්සේ ගැහැණු වෙස්ගත් අදුරා ඒ කනගාටුව මගහැරෙන්නත් එක්ක කපු උත්පත්තියක් ගෙන හැර දක්වනවා. මෙන්න මේ විදිහට එදා ඒ සිටි බිසෝවරු කල්පනා කරලා අන්තිමේදී ළමයි ලබා ගන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා හිතුවා. සමහරු බලි බිලි දුන්නා. සමහරු දෙවියන්ට ඇප වුණා. බාරහාර වුණා. තවත් අය කිව්වා දීපංකර බුදුහාමුදුරන්ට අලුතින් කපු නෙල්ලලා නූල් වක් කරලා සලුවක් වේලා පූජා කළොත් කටින ජීවරයක් වශයෙන් ළමයි ලැබේ කියලා. ඒ වඳ බිසෝවරු ඒ විදිහට කටින ජීවරයක් පිදුවාම ඒ සියල්ලට මෙතෙක් කල් තිබුණු දුක නැති වෙලා ළමයි හම්බුණා. ඊට පස්සේ ගුරුනාංශ කියනවා එහෙමනම් කපු උත්පත්තියේ පෙන්වීම සඳහා පළමුවෙන්ම කපු ඇට සොයාගන්න. ඊට පස්සේ මේ ගැහැණු වෙස්ගත් ඇදුරා මේ යාග මඩල තුල පරික්‍රමණය කරලා මෙහෙම සංවාදයේ දෙනවා. හේන කොටනවා වගේ වැඩක් තනියෙන් කරන්න බෑ. ඒ වගේම පැදුරුකුත් හොයා ගන්න ඕනේ. ඊට කලින් පන් හොයා ගන්න ඕනේ. වැදගත් විලකින් පන් නෙලා ගන්න ඕනේ. විලක් ළඟට අපි වගේ තනියෙන් යන එකත් හොඳ නෑ. ඒ නිසා මිනිහෙක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මේ යාග මඩලේ වාඩි වෙලා ඉන්න මිනිහෙක්ව මේ යකදුරා විසින් අතින් ඇදලා ගන්නවා. ඊට පස්සේ මේ ගැහැණු වෙස්ගත් ඇදුරා එම මිනිසා සමග උමරි කරමින් මාත් එක ඇවිදින්න යන්න එනවද කියලා අහනවා. අනුතුරුව ගැහැණු වෙස්ගත් ඇදුරා මිනිසාගේ අතින් අල්ලාගෙන යාග මඩල මැදට ඇදගෙන ඇවිල්ලා. ඔහුගේ කරවට අත යවා කතෙකුට මෙහෙම හොඳ පිරිමේක් නැති අනාදි වශයෙන් කවි කීමට පටන් ගන්නවා. ඊට පස්සේ ගැහැණු වෙස්ගත් ඇදුරා අර මිනිහාගේ මෙහෙම අහනවා. පැදුරු වියන්න කොහෙද යන්නේ? හැබැයි අර මිනිහා පිළිතුරු දෙන්නේ නැහැ. ඊට පස්සේ ගැහැණු වෙස්ගත් ඇදුරාම ඉරසඳ පායනේ විලට යක්. ඊට පස්සේ ගුරුන්වාස ප්‍රශ්නයක් අහනවා. පන් මුගුල්ලන්ට යනකොට මොනවද ගෙනියන්නේ? ඊට පස්සේ ගැහැණු වෙස්ගත් ඇදුරා පිළිතුර දෙනවා. දෙල් තම්බලා මුලක් බැඳගෙන යනවා. එහෙනම් අපි පන් මුගුල්ලන්න යමු. ඇදුරා මිනිහාගේ කරට අත දමා පැදුරේ උපත කවි කියමින් යාග මඩලේ පරික්‍රමණය කරනවා. පසුව පන් නෙලන අයුරු, පන් එක්කර මිටි බඳින අයුරු, හිස මත තබාගෙන යන අයුරු අනුරූපණයෙන් දක්වනවා. මෙම සංවාද වලින් අනුතරව ඇදුරා මිනිසාගේ අතින් ඇද බිම වාඩි කරවා තමාද බිම වාඩි වී පැදුර වියන ආකාරය අනුරූපණය කරනවා. මේ කටයුත්ත නිමා කොට ඔහු පැදුරගෙන බිම එලා මිනිහා සමග පැදුර මත මුහුණට මූණලා වාඩි වෙනවා. ඔහු මද වේලාවකින් සංවාදයේදී යලි නැකිට පරික්‍රමණය කරමින් කපුවැට සොයන්නට යන බව කියා කපුවැට ගෙනෙවෙත් පැදුරේ සිටින මිනිහාට දෙනවා. අනුතරව ඔහු හේන කොටන්නට යයි. මේදී ඔහු මිනිහා ළඟට ගොස් ඉඟිල්ලෙන් එන ඒයි මූකලං කොටයි කියමින් මේක හරිම කම්මැලේ කියමින් සබේට පවසනවා. ඉන්පසුව ඇදුරා කෙහෙල් බඩින් තන ඇති කුඩා කපු ගසක් ගෙනවිත් පැතුර මත තබනවා. ඊට පස්සේ නැවත වර සංවාදයක් ඇති වෙනවා. ගැහැණු වෙස්ගත් ඇදුරා ගුරුනාංශේ හේනක් කොටලා කපුවට ඉහලා ඒ වයින් පැලයක් ඇවිල්ලා හඳක් පෑවා වගේ ලස්සනට බබලන මලක් පිපිලා තියෙනවා. දැන් ඉතින් මොකද කරන්න ඕන? ඊට පස්සේ ගුරුනාංශේ පිළිතුර දෙනවා කපු නෙලා ගන්න ඕන. ගැහැණු වෙස්ගත් ඇදුරා කපු නෙලනකොට චාරිත්‍ර හැම ඇති නේද? ඊට පස්සේ ගුරුනාංශ කියන ඔව් උඩුගුවනේ ඉඳගෙන කපු නෙලන්න ඕන. ඊට පස්සේ ඇදුරා නටමින් වටයක් ගොස් ඇඟිලි අගින් කපු නෙලන ආකාරය නිරූපණය කර දක්වනවා. බිර තාලේ අනුකරණය මෙම අනුරූපණ ක්‍රමය ක්‍රමයෙන් ලය වැඩි වී උච්ච ස්ථානෙහි අවසන් වෙනවා. අනුතරව කපු අවුවේ වනා සුද්ධ කරන ආකාරය යන්ත්‍රයෙන් කපන සැටි රොද්දෙන් කපු පොළන ආකාරය වලු කරන අයුරු ඉද්දාගෙන නූල් කටින ආකාරය වවුන්නාගෙන නූල් වක් කර ගන්න ආකාරය හා කෙලවර දී රිදි බියන ආකාරය යන මේ සියල්ල අනුරූපණයෙන් දක්වනවා. මේ හැම ක්‍රියාවක් සඳහා උවමනා කරන භාණ්ඩ එනම් යන්ත්‍රය රොද්ද වවුන්න ඉද්ද ආදිය කෙහෙල් පතුරු වලින් කුඩාවට සදා පාවිච්චි කරනු ලබයි. වීවීව නිරූපණය කිරීම අවසන් වූ තැන ඇදුරා
දැන් ඉතින් ව්‍යාගත්වේ වට මොකද කරන්නේ ගුරුන් වහන්සේගෙන් අහනවා මේට ගුරුන් වහන්සේ පිළිතුරු දෙන්නේ සලුව ව්‍යාගෙන ඉවර වෙලා කටින චීවරයක් ලෙසින් බුදුහාමුදුරන්ට පූජා කරලා දරු සුරතල් බලන්න කැමති වෙන්න ඕනේ කියලා ඉන්පසුව අදුරා නැගිට ගොස් සුදු රෙද්දා ගෙනවිත් බිමේලා කවි කියා යලි කඳ කෙලින් තබාගෙන දණින් හිඳ සුදු රෙද්ද අතින්ගෙන පළල් කොන් දෙක එක්කර දෑතින් අල්ලාගෙන මද වේලාවක් ඔබම ඔබ හිමින් වමනා අනුතුරු ඔහු වෙතින් නැගිට පාවිච්චි කරන ලද බාණ්ඩ එක්ක්‍රැස් කර වට්ටියක දමා එම වට්ටිය ආතුර හාමිනී ළඟට ගෙන ගොස් ඇගේ හිසට උඩින් අල්ලා කවි කියා ආවඩනවා ඉන්පසුව ඔහු වට්ටිය මල් මඩුවේ පසක තබා මල් මඩුව පිටපසට යනවා එහිදී සෙස්සන්ට නොපිනි සිට දොයි 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 කියා දරුවෙකු නලවන නොබෝ වේලාවකින් ඔහු දඬුරුවක් වඩාගෙන සබේට ඇවිත් දරුවා හඬන බවක් නිරූපණය කරමින් දරු නැලවිලි කවි කියනවා එහිදී ගැහෙන වෙස්කත් ඇදුරා අත්තක පිපි මලක් ලෙසේ පෙත්තක ඇඳි ඉරක් ලෙසේ සන්තක මගේ පුතුගේ යසේ නෙද්දක හැර බලන් මෙසේ අනාදි වශයෙන් දරු නැලවිලි කවි කියනවා ඊට පස්සේ ගුරුන් ආශේ සහ ගැහෙන වෙස්ගත් ඇදුරා අතර නැවතරක් සංවාදයක් ඇති වෙනවා ගැහෙන වෙස්ගත් ඇදුරා අනේ ගුරුන් ආශේ මේ මගේ පුංචි එකා මගට බැස්ස වෙලේ ඉඳන් අඬනවා පරක්කම් කරන්නත් බැරි විදිහට මටත් මිනිහෙක් හිටියට ඒ මිනිහට ඕවයි ගානක්වත් තියෙනවා ඊට පස්සේ ගුරුන් ආශේ ළමයා එහෙම අඬනවා නම් කිරි අම්මලයි දානයක් දෙනවයි කියලා යදින්න ඕන ඊට පස්සේ ගැහෙන වෙස්ගත් ඇදුරා හොඳයි ගුරුන් ආශේ මම එහෙනම් කිරි අම්මලා හත් දෙනෙකුට දානයක් දෙන විදිහට යද්දා ඒක නොවේ ගුරුන් ආශේ මොකද මට මේ විදිහට එන්න කිව්වේ මම උඹව හොයාගෙනමයි ආවේ ඊට පස්සේ ගුරුන් ආශේ කියනවා දරුවන් නැති කෙනෙකුට සෙත් කිරීමට දරුවන් ලැබුණු කෙනෙක් සෙත් පාලා යාම පරම්පරාගත වෙන ක්‍රමයක් නොවේ එදා දීපංගර බුදුන් දවසේ 500ක් කුමාරිකාවන් අතර දරුවන් නැති ශෝකයෙන් සිටිය වඳබිසුන්ට දරුවෝ නැති වුණාම උණු විදියේ සන්තෝෂයක් තවත් නැතේ කියලා කියනවා අපිත් අද මේ කරන්නේ ඒකයි ඔය ගෙන ආපු දරු පැටියා මේ ආතුර ශී පාත්‍රයාගේ අතට වඩම්මලා තෑගි බෝක අරන් ඒ අයගේ හිත හොඳ කරලා යන්නයි කියන්නයි මම එන්න කිව්වේ ඉන්පසුව අදුරා ආතුර හාමිනී වෙතර ගොස් දරුවා ඇගේ අතට දී ඇගෙන් තෑගි බෝක ලබාගෙන ඒ ස්ත්‍රියගේ සැමියාගුණත් මෞපියන්ගිරුත් නෑදෑයන්ගිරුත් රැස්ස සිටින අවශේෂයගිරුත් තෑගි බෝක ලබා ගන්නවා සමහර සම්ප්‍රදායන්හි අදුරා දඬුරුව ගෙනවිත් බංකුවක් මත වාඩි වෙනවා එවිට කිසියෙකු විසින් පසක ගෙනවිත් තබන් දාත වතුර බේසමකින් ඔහු ලදරුවාගේ හිසට වතුර වක්කර නාවන සැටිත් ඇසනාසය ආදී සුද්ධ කොට ලදරුවාගේ හිසේ තෙල් ගල්වන සැටිත් නිරූපණය කොට අනුතුරුව කවි කියා දරුවා නලවනවා ලදරුවා ගෙන කොස් ආතුර හාමිනිගේ අතර දෙන්නේ මේ සියල්ලම අවසන් වූ පසු මෙම යාගේ නිරූපණය වන්නේ දරු ගැබ පිළිසිඳ ගැන්වීම සඳහා දරුවෙකු උත්පත්තියේ පහසුව සඳහා ලෝකයේ වෙන නොඑක් රටවල කරන අභිචාර කර්ම වලට සමාන වූකි ස්ත්‍රී වේශයෙන් සැරසීගත් යකදුරා තමා ළඟට පිරිමියෙකු කැඳවාගෙන නොඑක් උසුබිසිලු පාන්නේද සම්භෝගෙහි සංකේතයක් වශයෙන් යයි කියන්න පුළුවන් සමහර සම්ප්‍රදායන්හි මේ උසුළුසුළු බෙහෙවින් අසභ්‍ය වන අතර නොඑක් ලිංග සංකේත සඳහනින්ද යුක්ත වෙනවා මෙම සාන්ති කර්මෙන් ශාස්ත්‍රීයත්‍ය අභිචාර කර්මයක් ලෙසද හඳුන්වා දීමට පුළුවන් මෙම සාන්ති කර්මය තුළ නාට්‍යම ලක්ෂණ දකින්නට පුළුවන් අනුකරණය අනුරූපණය අවස්ථා නිරූපණය සමාරෝපේ සංවාද භාවිතය ප්‍රේක්ෂක සහභාගීත්වය ඇතුළුව සතර අභිනේම මෙම අනුකරණ ක්‍රියාදාමය සඳහා යොදාගෙන තිබෙනවා මෙහි නාට්‍යම භාවිතය ගැන සෙවීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්න වෙනවා එනම් මේ සඳහා යොදා ගන්නා මඩුව රංග භූමිය වශයෙන් සැලකිය හැකිය තොරණ සතකින් සමන්විත වීදියක් වන මේ මල් මඩුව නව මල් පාය රටකම් වීදිය ආදී නම් වලින් හඳුන්වනවා නාට්‍යම ලක්ෂණ වශයෙන් ගත් කල්ලි මේ රංග භූමිය අලංකරණ ලෙසද සලකන්නට පුළුවන් නාලු මුරය කපුයක්කාරිය හා දරුණැලවිල්ල අවස්ථා නිරූපණ වලට උදාහරණ ලෙස පෙන්වා දීමට පුළුවන් මෙම ක්‍රියාවලිය තුල අනුකරණය නිරූපණය සහ අනුරූපණිය යොදා ගන්නවා ගොක්කොල කෙසෙල් පතුරු ආදී උපයෝගී කරගෙන තන උපකරණ හා ලීයන් තන බෝනිකා ආදී නාට්‍ය උපකරණ ලෙස පෙන්වා දීමට පුළුවන් සංවාද ගායනා වාදනය නර්තනයේ වේශභූෂණය බාහ ප්‍රකාශනය ආදී සතර අභිනයට අදාළ සියලු අංග මෙහි ක්‍රියාත්මක වෙනවා ස්ත්‍රීන් උදෙසා සිදු කරන ශාන්ති කර්මයක් වුවත් මෙහි සියලු නිරූපණ සිදුකුන් ලබන්නේ පිරිමි යකදුරන් විසින් එසේම යාතු කර්ම හා සම්බන්ධ සියලු කටයුතු සිදුකුන් ලබන්නේද පිරිමි පමණක් වීම විශේෂත්වයකි ඉතින් අදට පාඩම අවසානයි අපි ඊළඟ පාඩමෙන් කතා කරමු ශූන්‍ය යාගය පිළිබඳව